ඊයේදිනේදී මේ රටේ මිනිමරු මරත් ගෝඨත් බලයට පත් කිරීමේ ප්‍රතිඵල ජනතාවට තවත් ආකාරයකින් දැනුණා. ඒ තමයි වහාම ක්‍රියාත්මක වෙන පරිදි පෙරාදෙණිය ශිෂ්‍යන රෝහලේ සියලුම සත්කම් නැවත දැනුම් දෙනතුරු අත්හිටෙව්වා. ඒ කියන්නේ මින් ඉස්සරහට පෙරාදෙණිය රෝහලේ සත්කම් සිදු වෙන්නේ නැහැ. මේක ඊයේ ඒ කියන්නේ 28 වෙනිදා වහාම ක්‍රියාත්මක වෙන පරිදි රෝහලේ අධ්‍යක්ෂකතුමා විසින් සියලුම වෛද්‍යවරුන්ට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඔහු ඒකට හේතු විදිහට දක්වලා තිබෙන්නේ රෝහලේ පවතින දැඩි ඖෂධ හිඟය නිසා සහ උපකරණවල පවතින හිඟය නිසා වහාම ක්‍රියාත්මක වෙන පරිදි සියලුම සත්කම් අත්හිටවන්න කියලා තමයි ඔහු නිවේදනය කරලා තිබෙන්නේ. මිත්වරුනි, ඔහුගේ ලිඛිත ලිපියේ එමණතම් ලිඛිත නියෝගයේ සඳහන් වෙන ආකාරයට රෝහල ඇතුලේ විශාල ඖෂධ හිඟයක් පවතිනවා. උපකරණ හිඟයක් පවතිනවා. මෙන්න මේක තමයි අලුත්ම ඡන්ද ප්‍රතිපලය. මේ වෙනකොටත් ඔබ දන්නවා විශේෂයෙන්ම නුවර ප්‍රදේශයේ ඉන්න බහුතරයක් රෝගීන්ට විතරක් නෙමෙයි ආසන්න දිස්ත්‍රික් වල ඉන්න බහුතරයක් දෙනාගෙත් බරපතල සත්කම් සහ බරපතල රෝග සඳහා ප්‍රතිකාර ගන්න එන්නේ මේ ශික්ෂණ රෝහලට. ඒ නිසා මින් ඉදිරියට බහුතරයක් රෝගීන්ට තමන්ගේ සත්කම් කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි මේ සත්කම් අත්විඳලා තියෙන්නේ නිශ්චිත දිනයක් දක්වා නෙමෙයි නැවත දැනුම් දෙනතුරු. ඒ කියන්නේ විශාල කාලයක් තුල මේ සත්කම් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි මේ වෙනකොට රෝහලට ඇතුළත් කරලා ඉන්නව නම් කිසියම් රෝගියෙක් ඔවුන්ගේ ඊයේ ඉඳලා සියලුම සත්කම් නවත්වලා තියෙනවා. මිත්‍රයනි, ඔබ දන්නවා අපේ රටේ ඉන්න දුක් විඳින බහුතරයක් ජනතාව රෝහල් වලින් තමන්ගේ සත්කම් කරගන්න විශාල පෝලිමක් තියෙනවා. මේ පෝලිමේ ඉන්න බහුතරයකට මේ සමගම මරුවා වැළඳ ගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම හදවත් සත්කම්, ඒ වගේම වකුගඩු වගේ විශේෂයෙන්ම ජීවිතය සම්බන්ධයෙන් බරපතල ලෙස දැනෙන අවයව සම්බන්ධ රෝග වලින් පැලෙන බහුතරයකට මේක දරුණු විදිහට බලපානවා. ඊයේ තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. එමගින් ඔවුන් සඳහන් කරලා තිබෙනවා සමහර ඖෂධ උපකරණවල අවම මිලක්. ඒ කියන්නේ නැවත වතාවක් ඩයබටික් නැත්නම් දියවැඩියාව ඇතුළු රෝග රසකට පාවිච්චි කරන විවිධ උපකරණ නැත්නම් අර ලූකෝස් මීටර් නැත්නම් අර එදිනෙදා ජීවිතයේදී තමන්ගේ ලූකෝස් නැගලද නැද්ද කියලා බලාගන්න පාවිච්චි කරන මීටර ඇතුළු ඒ සඳහා පාවිච්චි කරන අනිකුත් සියලු උපාංගවල මිල වැඩි කරලා තියෙනවා. මේ නිසා දවසින් දවස අපේ රටේ මිනිස්සු ජීවිත අනතුරටපත් වෙනවා. මේක තමයි අලුත්ම ඡන්ද ප්‍රතිඵලය. ඔබට මතක ඇති මිනිමරු ගෝඨ බලයටපත් වුණාට පස්සේ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජනතාව එහෙම නැත්නම් ඔය පෙරදිනේ ප්‍රදේශයේ ජනතාව පිස්සු බල්ල වගේ පාරට බැහැලා තාප්පවල අනුන්ගේ තාප්පවල චිත්‍ර ඇඳ මේ චිත්‍ර අඳින සමහර කානහරක් තමන්ගේ අතින් තීන්ත දුන්නා. මේ කාලකන්ණි තමන්ගේ තාප්පවල නෙමේ චිත්‍ර ඇඳේ අනුන්ගේ තාප්පවල. ඒ වගේම මේ වෙනකොට මරා ඇතුළු මරාට කඩේ ගිය බහුතරයකට විතරක් නෙමෙයි මේකට විරුද්ධ වෙච්ච මොලයක් තිබ්බ බහුතරයකටත් අනුන්ගේ ටින්කිරි ගා ගන්න සිද්ධ වෙලා තියෙනවා. මිත්‍රෝනි, මේ වෙනකොට ඔබ දන්නවා ඇති ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරන ඖෂධ ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඩයබටික්, ඒ වගේම හෘද රෝග වලට ගන්න බෙහෙත් බහුතරයක් මේ වෙනකොට විශාල වශයෙන් හිඟයක් පවතිනවා. කොඩින්ම මේ මොහොතේ ඉපදෙලා ඉන්න අහිංසක පොඩි එකාට උණක් හැදුනට පස්සේ සිරප් එකක් ගන්න එකත් බරපතල ප්‍රශ්නයක්. මේ තත්ත්වයට මේ කාලකන්ණි ආණ්ඩුව රටේ ජනතාවපත් කරේ දැනුවත්. එව නැත්නම් මිනිමරු මරත් ඒ වගේම ගෝඨත් මේ රට මේ කාලකන්ණි තැනට ඇදගෙන ගියේ දැනම. මොකද උන් දැනගෙන හිටියා මේ ආර්ථිකය බංකොලොත් කියන කාරණේ. මේ ආණ්ඩුව බාරගත්තු දවසේ ඉඳලා මේ ආණ්ඩුව ගත්තේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති. එව නැත්නම් මේ කාලකන්ණි ආණ්ඩුව තමන්ගේ ඉන්න වටේ ඉන්න හැතිකරයත් නඩත්තු කිරීම හැරුණාම රටේ ආර්ථිකය ගැන හිතුවේ නැහැ. ඒ නිසා තමයි තමන්ගේ පළමු අයවැයෙම මේ රටේ විශේෂම සල්ලිකාරයන්ට ගහලා තිබ්බ බදු නැත්නම් ඍජු බදු අඩු කරලා වක්‍ර බදු වැඩි කරේ. ඒ කියන්නේ මේ රටේ කෝටි ගණන් හම්බ කරන එවුන්ගෙන් අයකල යුතු බද්ද අඩු කරා. හැබැයි අපි බඩගින්නට ගන්න සීනි කාල පාන් බාගෙට ගහපු ටැක්ස් එක වැඩි කරා. ඒ නිසා අපට සිද්ධ වුණා මේ කාලකන්ණි ආණ්ඩුව නඩත්තු කරන්න. සල්ලිකාරෝ එකෙන් බේරුවා. මොකද හේතුව උන්ට එක ජාවාරම් කරනු බේර ගන්න ඕන කම නිසා. මේ වෙනකොටත් අපේ රටේ ආර්ථිකය බංකොලොත් උනේ මෙන්න මේ වගේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. කොරෝනා එන්න නැත්නම් මේ වසංගතේ එන්න විශාල කාලයකට පෙරයි නැත්නම් අවුරුද්දකට විතර පෙර තමයි මෙරටේ ආර්ථිකය කඩාවැටෙන බව මෙරටේ හිටපු ආර්ථික විශේෂඥයෝ වගේම ජාත්‍යන්තර ආයතන පෙන්නලා දුන්නේ. හැබැයි ආණ්ඩුව මේක ගණන් ගත්තේ නැහැ. කබ්‍රාල්ලා වගේ මීහරක් තමනු තමන්ගේ පවුලේ උන්ගේ අනාගතය ගැන හිතලා තමයි වැඩ කරේ. උන් ගහපු හැම ගිවිසුමක්ම කරපු හැම ගනුදෙනුවක්ම කල්පනා කරේ තමන්ගේ පොකට් එකට කීයක් එනවද කියන කාරණේ මිසක් රටට මේක කොහොමද බලපාන්නේ කියන කාරණේ නෙමෙයි. අනිත් කාරණේ තමයි මෙතුණි චීනයේ අත ගහපු හැම රටක්ම බංකොලොත් කරලා තිබෙනවා. චීනයේ විශේෂ උපාය මාර්ගයේ තමයි ඒ රටවල් වලට, ඒ කියන්නේ නැවත වතාවක් ඒ මුදල උපයන්න බැරි වගේ ප්‍රොජෙක්ට් වලට සල්ලි දාලා ඒ රටවල් බංකොලොත් කරනවා. අවසානයේදී ඒ රටවල් තමන්ගේ කොලනි බවට පත් කරගන්නවා. මේ කාලකන්නිතරට අප්‍රිකානු රටවල් මූණ දීලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ හම්බන්තොට වරාය, ඒ වගේම අර ගුවන්යාන නොයන එයාපෝට් හදලා මේ තත්ත්වේ ලංකාවටත් උදා කරලා දීලා තියෙනවා. ඔබ දන්නවා මේ වෙනකොටත් ලංකාව ඇතුලේ විශේෂම චීනයේ අනාථ වෙලා හිටපු කාලකන්ණි චීනු ලක්ෂයකට වඩා ජීවත් වෙනවා. කොටිම වැඩි ඈතක් නැතුව මේ වෙනකොට චීන කොලනියක් බවට ලංකාව පත් වෙමින් තිබෙනවා. රට ඇතුලේ වෙනම රටක් නිර්මාණය වෙලා තිබෙනවා. අද වෙන විට චීනුන්ට අපට බලපාන නීතිය බලපාන්නේ නැහැ. කොටිම චීනින්ට වෙනම පහසුකම්නුත් තියෙනවා. ඔබට මතක ඇති අර වසංගතයේ වෙලාවේ අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ට පැණිපවද්දී චීනුන්ට විතරක් චීනයෙන් ගෙනල්ලා විශේෂයෙන්ම එන්නත ලබා දුන්නා. මෙන්න මේ වගේ එක රටක් එක නීතියක් හදන්නයි කියලා ආපු මේ කාලකන්ණි හැතිකරය මේ වෙනකොට අපට එක විදියකටත් චීනු තට්ට තව විදියකටත් සලකනවා. මේ වෙනකොට චීනුන්ට කඩේ ගින් හිටපු රාජපක්ෂලා මේ වෙනකොට කොන්දේසි විරහිතව ඉන්දියාවට කඩේ යනවා. මිත්‍රෝනි සමස්තයක් විදියට ගත්තොත් ඉන්දියාවට නෙමේ අපි අහුවෙලා ඉන්නේ, මොදිටත් ඉන්නවා ලංකාවේ ඉන්න මේ හරක් දේශපාලනයෙන් නඩත්තු කරන මුදලාලිලා වගේම මොදිට පිරිසක්. අන්න ඒ වගේ එක කාලකන්ණි ව්‍යාපාරිකයෙක් තමයි අදානි කියලා කියන්නේ. මේ අදානිලට තමයි මේ වෙනකොට අපේ රටේ වරාය, ඒ වගේම විදුලි බල ශාස්ත්‍රීය බදු දෙමින් තිබෙන්නේ. එහෙම නැත්නම් මේ වෙනකොට විකුණමින් සිටින්නේ. අවසානයේදී මේ කොල්ලකාරී ආර්ථිකය ඔබත් මමත් ගිලගෙන ඉවරයි. හැබැයි අපට මෙහෙම කෙලවෙනකොට රාජපක්ෂ පවුලටවත් උන්ට කඩේ යන්නේ උන්ටවත් මේක බලපාන්නේ නැහැ. අපට බෙහෙත් පෙත්ත ගේන්න ඩොලර් නැති වුණාට මිනිමරු මරාගේ කොන්දේ ඔපරේෂන් එක කරන්න. එහෙම නැත්නම් ඔහුගේ අවසානයේදී මේ ළඟදී අයින් කරපු වෘෂණ කෝෂය අයින් කරන්න එංගලන්තේ ඉඳලා දොස්තරලා ගේන්න හැකියාවක් තියෙනවා. උන්ට ගෙවන්න මේ රටේ පවුන් තියෙනවා. ඒ වගේම පෞද්ගලික රෝහල් වලට ගෙවන්න බිල් තියෙනවා. රාජපක්ෂ පවුලට කඩේ යන සමහර මීහරක් කියන කතාවක් තමයි මේවා රාජපක්ෂගේ පවුලේ තියෙන දේපල වලින් වියදම් කරනවයි කියන කාරණේ. ඔබ ගිහිල්ලා බැලුවොත් රාජපක්ෂ දේශපාලනයට එන්න පෙර කරපු රස්සාව තමයි ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පියන් කෙනෙක් විදියට තමයි වැඩ කරේ. උගේ රස්සා වෙලා තිබුණේ පුස්තකාලේ දූවිලි පියනෙක්. ඔය ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් වටේ ඉන්න බහුතරයක් දෙනා රාජපක්ෂත් එක්ක ගත්ත ෆොටෝ ඒ ගෙවල් වල අදත් තියෙනවා. රාජපක්ෂම කියලා තියෙනවා Taman ඡන්දිල්ලන් ඉස්සෙල්ලම බැංකු ලෝන් එකක් ගත්තයි කියලා. එතකොට රාජපක්ෂලා අද වෙනකොට බිලියන් ගණන් හම්බ කරේ කොහොමද? රාජපක්ෂ කොල්ලන්ට අර උසාවි නොවන හොර පෙරකදෝරුවා බිලියන් ගණක් හම්බ කරේ කොහොමද? රාජපක්ෂලාගේ ලේලිලා මේ වෙනකොට බිලියන් ගණන් වල බිස්නස් කරන්නේ කොහොමද? මහින්දානන්දලා වගේ කාලකන්ණිගේ දරුවන්ට මේ වෙනකොට ලන්ඩන් වල ගෙවල් තියෙන්නේ කොහොමද? ඒ වගේම මේ විදිහට කාලකන්ණි රත්නට මේ රටපත් කිරීමේ වගකීම විමල් වීරවංශලා ගොම්මන් පිළලත් බාරගත යුතු වෙනවා. මොකද මේ මීහරක් මේ මොහොතේ එළියට බහැලා උන්ගේ පවුලේ රණ්ඩුවක් තමයි බේරගන්නේ. කොටිම බැසිල් එක්ක තියෙන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ඔබ දකින්නට ඇති ඊයේ විමල් වීරවංශ නැත්නම් අර සූකර වංශ කියන මීහරක ප්‍රසිද්ධියේ තප්පුල්ලා තියෙනවා. මේ ආණ්ඩුවේ විශේෂම ජනාධිපති එල්ලා ආශ්‍රය යුතු නැහැ. ඔවුන්ට සිද්ධ වෙන්න ඕන එකම දේ තමයි බැසිල් ගෙදර යන එක කියන කාරණේ. අනිත් කාරණේ තමයි මිත්‍රෝනි 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කරලා මිනිමරු මරාගෙත් ඒ වගේම ගෝඨගෙත් තුන ශක්තිමත් කරලා මේ රට මේ කාලකන්ණි තැනට තල්ලු කරපු හැම එකෙක්ම නැත්නම් අත උස්සපු හැම මීහරකෙක්ම අද අපි මේ පණ අදිනවට වග කිය යුතු වෙනවා. හැබැයි දවසින් දවස අපිට මෙහෙම වෙද්දී උන්ගේ දරුවන්ට බෙහෙත් ගන්න, උන්ගේ ගෑනුන්ට බෙහෙත් ගන්න, උන්ගේ හත්මුදු පරම්පරාවට බෙහෙත් ගන්න මවුන් එලිසබෙත් යවන්න මුන්ට සල්ලි තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මිනීමරු මරා දරුණු ડિප්‍රෙෂන් තත්ත්වයකින් පසු වෙනවා. ඒ හාල්පාරුවට බෙහෙත් කරන්න මේ වෙනකොට ලංකාවට පිටරටින් වෛද්‍යවරු ගේනවා. ඒ සඳහා මුන්ට බෙහෙත් වියදම් වලට කරන්න බෙහෙත් වලට වියදම් කරන්න වෛද්‍යවරුන්ට වියදම් කරන්න සල්ලි තියෙනවා. මේක අපේ වැරද්ද. මොකද මේ සියලුම හැතිකරේ නඩත්තු කරන්නේ අපි. අපි තමයි ඍජු සහ වක්‍ර බදු විදියටදී වියදම් කරලා මේ කාල කණි නඩත්තු කරන්නේ. මේ තොරණි අපේ රටේ පවතින ආණ්ඩුක ව්‍යවස්ථා නීතිය අනුව තවමත් නාමික වශයෙන් හරි අපට තියෙනවා විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය නැත්නම් පරමාධිපත්‍ය බලය. ඒ නිසා මේ අපි දීලා තියෙන බලය පාවිච්චි කරලා තමයි මේ හැතිකරේ සැප මිදිද්දී අපි දුක් විඳින්නේ. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද මේ කාලකන්ණිව නැවතවතාවක් බෙල්ලෙන් අල්ලලා පැත්තකින් තියන්න අපට අයිතියක් තියෙනවා. ඒ නිසා මින් ඉදිරියටවත් කැහි ගෑණි දීලා හොටු ගෑණි ගන්නෙ නැතුව, මහත්යාගේ කයිවාරු ගැන අහන්නේ නැතුව, නෝනගේ සුන්දරකම ගැන හිතන්නේ නැතුව, මුන්ට මොලයක් තියනවද, මුන්ට වැඩසටහනක් තියනවද, මුන්ට දැක්මක් තියනවද කියලා හොයලා බලලා කතරේ ගහන්න ඔබටත් මටත් අයිතියක් තිබෙනවා. ඒ නිසා බොරුවට කයිවාරු නොගහන, කරන දේ කියන දේ කරන වැඩසටහනක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට පිටුනි. අර්ගිත ජයග්‍රහණ නිමිති ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.